සුබ මධ්‍යහනක් අයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කිය උඩලමත්ත ප්‍රථම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සුලඟ අදත් වැඩි විය හැකි කාලගුණයෙන් අනාවැකි දකුණු ආසියා කතානායක සමුළුව මෙරට පාර්ලිමේන්තුවේදී ඇරඹෙයි දිලිදුකම පිටු දකින ග්‍රාම ශක්ති මධ්‍යම පළාතට සම්ප්‍රාප්ත වෙයි ලක්ෂ 190ක රත්රන් රේගුදැලේ මරියා චීනය කලබයි දැඩි සුළඟ හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට බලපෑම් එල්ල වුණා ඉදිරියේදීත් සුළඟේ වේගය වැඩි විය හැකි බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණාංශ ජනතාවට අවධාරණය කරනවා දිවයින හරහා සහ දිවයිනවට මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීම ඉදිරි දිනවලදී පවතිනවා. ඒ අනුව අද දිනේදී දිවයින හරහා උදින් විටමන 50 කිලෝමීටර 50 60 දක්වා තද සුළං බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවයින තුළ වැස්සත්ය සැලකුව විට බස්නායර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසියෝ දුරුන්තයට වැසී ඇති වෙන්න පුළුවන්. උතුරුමැද පළාතේ සිවිල් මැසේ ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. සබරගමුව මධ්‍යම සහ බස්නායර පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක් අද අලුයම හමාගිය දැඩි සුළඟින් හෝමාගම මීගොඩ කජුගහ දිනියාදී ප්‍රදේශවලට දැඩි බලපෑම් මෙල්ල වී තිබෙනවා. ප්‍රදේශයේ නිවාස 50කට පමණ අලාපහානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ. දැඩි සුළඟත් සමග ගස් කඩා වැටීමෙන් විදුලි සහ දුරකථන රැහැන්ද කඩා වැටී තිබෙනවා. 4:45 විතර ආවේ. එකපාරටම අපිට වහල හෙලවෙනවා එහුණා. ඊට පස්සේ එකපාරටම කඩාගෙන යන්න ගත්තා. පස්සේ බලද්දී ඔක්කොම තිබෙනවා. ළමයි ටික අරගෙන අපි ඔක්කොම එළියට පැන ගත්තා කොහොම හරි. අතරමාට වලට කපාට උලම් පරාව. එතකොට මේ සද්දේ කාපක එලි ටෙලි බලනකොට සම්පූර්ණ කැඩිලා ගස් එක පෙළ දෙනවා. දහරා නිපාත වර්ෂාවත් සමග අද අලුයම ඇති වූ තද සුළඟින් ගල්කිස්ස කවුඩාන ප්‍රදේශයේ විශාල ගසක් කඩා වැටී තිබෙනවා. ඉන් නිවසකට දැඩි අලාභානි සිදු වී ඇති අතර අසල තිබූ තවත් නිවාස කිහිපයකටද හානි සිදු වී ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඕනෑම ආපද අවස්ථාවකට මුහුණ දීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ින් සිටින බවයි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පවසන්නේ. අද උදැසන ඇතිවුණු තද සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස 153ක අර්ධහානි වාර්තා වෙනවා. විශේෂම සහන කටයුතු වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් ඇතුළු විශේෂ කණ්ඩායමක් එම හානියට පත් වූ නිවාස වෙනුවෙන් වන්දි කටයුතු සහ තක්සේරු කටයුතු සහ සහන ලබා දීමේ කටයුතු වෙනුවෙන් අඛණ්ඩව යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ වෙනුවට ජනතාව අපි දැනුවත් කළා තිබෙනවා. නිවෙස් අවට ඇති අනාරක්ෂිත ගස් අතු කපා දමා එම වහලවල් වලට විය හැකි හානි අවම කරගීම සඳහා කටයුතු කරන ලෙසත් පැවිසි හතර පුරාම 1.7 දුරකථනයන්කි විවෘතව පවතින අවශ්‍ය පරිදි සහන වෙනුවෙන් අනිකුත් කටයුතු වෙනුවෙන් ඒ සියලුම ජනතාවට නොමිලේ ඒ සඳහා සම්බන්ධ විය හැකි වෙනවා. දිලිදුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙනවා. මතට එරෙහිව පාසලෙන් ජවයක් වැඩසටහනේ සමාරම්භයද ඊට සමගාමීව සිදු කරනවා. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රගතිය මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනවා. ජීවන උපාය මාර්ග සංවර්ධනය වෙනුවෙන් ග්‍රාම ශක්ති ව්‍යාපාරය හරහා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. මහනුවර නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ග්‍රාම ශක්ති සමිති සඳහා ලබා දෙන පළමු වාරිකයේද මෙහිදී ජනාධිපතිතුමා තින් පිරිනමෙනවා. මේ අතර මතින් නිදහස් රටක් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වෙන් ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. වවුනියාව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 5ක්. වවුනියාව පුලියංකුළම ප්‍රදේශයේදී බස් රථයක් සහ කන්ටේනර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි අනතුර සිදු ඇත්තේ. ඉන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබුවන් වවුනියාව සහ මාන්කුළම් රෝහල් වෙත ඇතුළත් කර තිබෙනවා. පුලියංකුළම පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ. මේ අතර ගම්පහ සහ දාර්ලුව දුම්රිය ස්ථාන අතර දුම්රියට යටවීමෙන් තරුණියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිනුවන්ගඩ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක සහ මේගමුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණියක් මෙසේ ජීවිතක්ෂයට පත්වති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ඔවුන් කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයේ නිරතව සිටි බව සඳහන්. එක් තරුණියකගේ බෑගයේ තිබී සිය මවට ලියූ ලිපියක්ද හමුව තිබෙනවා. දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පෙරවරුවේ ආරම්භ වුණා. දකුණු ආසියා කතානායකවරුන්ගේ සමුළුව ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම මෙවර කතානායකවරුන්ගේ සමුළුවේ තේමාවයි. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු දකුණු ආසියා රටවල කතානායකවරුන් සමුළුවට එක්ව සිටිනවා. සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු පසරු 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. පාතාල කල්ලි ශක්තිමත් වී ඇත්තේ වත්මන් වර්තමානයේ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එදා පාතාලේ බිහිකලේ සහ රජකර වූයේ පැවති රජයේ නායකයන් බව ඔවුන්ට අමතක වී තිබෙන බවයි ජාතික වෘත්තිවේදීන්ගේ පෙරමුණ සහ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසන් කරපු පාතාල කල්ලි තමයි නැවත අලුගො සාදාල නැගිටලා ඒ කැලෑ නීතිය මේ රටේ රජකරවන තත්වයකට අද අරගෙන ගිහිල්ලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂලා සහ පිරිවර යම් දේශපාලන අස්ථාවර භාවයක් ඇතිලා තියෙනවලු. දකුණේ මිනි මරා ගන්නවලු. දැන් මේ තත්ත්වය කවුද මේ සම්ප්‍රදාය ඇති කරේ? ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මහත්මයා බලේ ඉන්න කාලේ තංගල්ලේ සභාපතිවරයා විදේශීය කාන්තාවක් දූෂණය කරා, ඔහුගේ ස්වාම පුරුෂයා ඝාතනය කරලා ජාත්‍යන්තර වශයෙන් විශාල ලෙස අපකීර්තියට ලක් වුණා ශ්‍රී ලංකාව. ඒ වගේම අකුරැස සභාපතිවරයා හැසිරෙච්චාකාරය කාන්තාවන් දූෂණය කිරීම සම්බන්ධයෙන් ලිංග හැසිරීම සම්බන්ධයෙන් හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක් කරපු මහජන නියෝජිතයන්ට ඒවකට තිබුණ නගරාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහත්මයා ගාව දැන් ඉන්න පිස්තෝල පෙන්නමින් ගල් මුල් ප්‍රහාර එල්ල කරමින් තමයි ඔවුන් දමාලා හැසිරීම සිදු වුණේ. තමත් අප්‍රසන්නාකාරී තත්ත්වයක් මාධ්‍ය වගින් අපි දැක්කා. ඒ වගේම දැන් දෙමළ දේශපාලඥයන් සම්බන්ධයෙන් යම් ප්‍රකාශනකුත් කිරීමක් කරන මහින්ද රාජපක්ෂ මහත්මයා, ඔහුත් මේ ඇතිවෙච්ච ව්‍යාකූල තත්ත්වයට සම්පූර්ණ වග කියන්න ඕන. ඒ කාලේ පැවතිච්ච දේශපාලන වාතාවරණ සහ ක්‍රිසිට පාලකයන්, මොකද කරුණා අම්මා පිළිලයන්ලා දේශපාල ප්‍රවාහයට ගේන්න උත්සාහ කරලා විශේෂයෙන්ම කරුණා උපසභාපති තරදුරපත් කරා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් පිළිලයන්ලා දේශපාල ප්‍රවාහයට ගත්තා. නැගෙනහිර හිටපු මහමැතිවරයා ඒ ඉන් පසුව ඝාතන කිරීමක් සම්බන්ධයෙන් බඳනාගතව සිටිනවා. මේ මැරයන් දේශපාලනයට ගෙනල්ලා රටේ මැර දේශපාලනය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ මහත්මයා සහ ඒ කණ්ඩායම සම්පූර්ණව කියනවා. නියාගම් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එළව එළව පුද්ගල හතර දෙනෙක්ට පාරදීමක් සිදු වුණා උන්ගේ කණ්ඩායම විසින්. මහින්ද රාජපක්ෂ මහත්මයා ලැබිලා කිබුල් කඳුළු හෙළනවා. මේ අපේ දේශපාලඥයා හොඳ දේශපාලඥයන් ඉන්නේ, අපේ සභාපතිවරු හොඳයි. නමුත් ඒ පරණ දේශපාලඥයන් නැවතත් බලය ලබාගෙන ප්‍රාදේශීය සභාවල අර පෙර හැසිරිච්ච ආකාරයෙන්ම මැර දූෂිත ආකාරයෙන් හැසිරීමට පටන් ගන්න තිබෙනවා. ඔවුන්ගේ පෙර තිබිච්ච ඒ කෲර සහ මානුෂික ආකාරයේ දූෂිත පාලනය දැන්ට ස්ථාපිත කරමින් එය ඉදිරියට ගෙන යමින් තියෙනවා කියලා තමයි පෙනියන්නේ. සමාජ විරෝධී කටයුතු කරන අය තමයි බහුතරයක් කල්ලි කණ්ඩායම් අතර තියෙන අර්බුද නිසා මරණයට පත් වෙන්නේ. නමුත් අපි රජයක් විදිහට අපි පැහැදිලිවම කියනවා අපි මේවා නතර කරන්න ඕන. කාටවත් නීති අතර ගන්න දෙන්නේ නැහැ. පාතාලයේ සුලින් සිදුවෙන මේ දැවැන්ත කුඩු ව්‍යාපාර, මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාර නතර කරන්න අවශ්‍ය අලුත් තීන්දු తీරන කීපයක් අපි අරගෙන තියෙනවා. විශේෂයෙන් පාතාලය ශක්තිමත් වෙලා තියෙන්නේ මොවුන් බන්ධනාගාරයට ගත වුණාම බන්ධනාගාරය තුල සිට තමන්ගේ පාතාලය සහ මේ කුඩු ව්‍යාපාර මෙහෙවන මේ බන්ධනාගාරයේ තුල සිදුවන ජාවාරම් නතර කරන්න අවශ්‍ය කටයුතු කරනවා. දැන් සමහරු කියනවා මේ කුඩු දැන් තමයි වැඩි කියලා. එහෙම නැහැ. කුඩු කන්ටේනර් වලින් ගෙනාපු කාලයක් තිබුණා. ඒවට රටේ ප්‍රබල අයගේ නම් කියවුණා. ඒ වගේම කුඩුකාරයෝ අත්තරංගොඩ ගන්න STF එක ගියාම රටේ නායකයෝ ගිහිල්ලා මේවා බේරුවා. එහෙම කාලයක් තිබුණා. දැන් කවුරුවත් මේ කුඩුකාරයෝ බේරන්න අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා මැති අමතුරු මැදිහත් වෙලා නැහැ. පසුගිය රජය සමයේ පීඩාවට පත් වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන සේවකයන් හා සංවිධානවලට සහන එල්ලීම් කැඳවීමට යළි අවස්ථාවක් ලබා දීමට ඒ සඳහා වන කැබිනට් අනුකාරක කමිටුව තීරණය කර තිබෙනවා. කැබිනට් තීරණයක් අනුව පත්කෙරුණු කැබිනට් අනුකාරක කමිටුවේ නිර්දේශ තවදුරටත් පුළුල් කිරීම සඳහා ඉල්ලුම් කිරීමට සහ යෝජනා කිරීමට නොහැකි වූ පුද්ගලයින් හා සංවිධානවලට යළිත් අවස්ථාවක් ලබා දීම වෙනුවෙනුයි මෙම තීරණයට එළඹ ඇත්තේ. ඒ අනුව 2005-2015 කාලය තුළ ඝාතනයට පහර දීමවලට සහ විවිධ හිරිහැරවලට ලක් වූ මාධ්‍යවේදීන් සඳහා සහන ඉල්ලීම් ඉදිරිපත් කිරීමට හැකි. ඒ සඳහා ඉල්ලීම් අගෝස්තු 10 වනදාට පෙර ඉල්ලුම් කළ හැකි. මෙරට ග්‍රාමීය සංවර්ධනයේ නව පරිච්ඡේදයක් අරඹමින් ගම්පෙරළිය ජාතික සංවර්ධන ව්‍යාපෘතිය නිකවරටිය රස්නායකපුර මුඩත්තව ග්‍රාමයෙන් ලබන 15 වනදා ආරම්භ වනවා. යග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ගම්පෙරළිය ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති යටතේ මුඩත්තව ගමේ වැව ප්‍රතිසංස්කරණය කිරීම එදින ඇරඹෙනු ඇති. මෙවන විට වැවේ වැව් බැම්ම කැඩී ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ගම්වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන කෘෂිකර්මාන්තයට ඉන් එල්ල වී ඇත්තේ බරපතල අභියෝගයක්. 1933 වසරේදී ඉදිකළ මෙම වැව මෙතෙක් කිසිදු විධිමත් ප්‍රතිසංස්කරණයකට ලක් වී නැහැ. වැවක් කර 87ක වපසරියකින් යුක්තයි.
ඉන් පෝෂණය වන ඉඩම් ප්‍රමාණය අක්කර 117ක් ගොවි පවුල් 105කට පමණ ඉන් සෙත සැලසෙනවා. වැවේ සොරවු පද්ධතියද අබලන් තත්ත්වයේ ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. වැව ප්‍රතිසංස්කරණය නොකිරීම නිසා ප්‍රදේශයේ කුඹුරු ඉඩම් රැසක් පුරන් වී තිබෙනවා. ගොවි පවුල් 115ක් විතර මේ වැව යටතේ ජීවත් වෙන පවුල් ඉන්නවා. කුඹුරු අක්කර 107ක් විතර මේ පෝෂණ ප්‍රදේශයක් රජයේ කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ ගම් පෙරළිය යටතේ මේ වැව ලබන පවුල් වලට පටන් ගන්නවා. එත වශයෙන්ම මේ වැව හදලා දුන්නු ගම් 10ෙම ගොවි මහතුන් මේකෙන් හොඳට කුඹුරු කරලා හොඳ ආදායමක් අරන් ජීවනෝපාය හදාගන්න හොඳ මාර්ගයක් තියෙනවා. යල්ල මහ දෙකේම වැඩ වෙනා කියන්නේ ගොවි මහතුන්ට මේකෙන් සේහන පෝෂණය වෙන්න ඉඩ තියෙනවා. කන්න කීපයක්ම මේ වැව පිරෙන්නත් ඉස්සෙල්ලා වතුර නැතුව ගියා. එතනින්වත් ගොවිතැන් නැතුව හිටියේ. කියන්නේ මේට ඉස්සෙල්ලා මේ වගේ ගම් පෙරළිය වැඩසටහනක් අපේ ප්‍රදේශයේ මේ ක්‍රියාත්මක වුණ නැහැ. මේ ගමන ක්‍රියාත්මක වෙන්න යන්නේ ගම් පෙරළිය කියලා වැඩසටහන බොහොම හොඳයි කියලායි අපිට නම් හැඟෙන්නේ. ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරින් හත් දෙනා සොයා ගැනීමත් සමග ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන් රතිඤ්ඤා දළුමින් සිය සතුට පළ කළා. ගාල්ල දීවර වරායෙන් සින්දූර් දෙක යාත්‍රාව දීවර කටයුතු සඳහා පිටත්ව ගියේ පසුගිය 14 වනදායි. දින කිහිපයකට පමණ පසු එම යාත්‍රාව සහ ගොඩබිම අතර සම්බන්ධතා බිඳ වැටි තිබෙනවා. එම යාත්‍රාව සමග දීවර කටයුතු සඳහා පිටත්ව ගිය දීවර යාත්‍රා යලි ගොඩබිමට පැමිණියද සින්දූර් දෙක යාත්‍රාව පිළිබඳ තොරතුරු සොයා ගැනීම අපහසු වුණා. ඒ සමග එම යාත්‍රාවේ සිටි දීවරයින් සොයා නාවික හමුදාවේ මැදිහත් වීමෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කෙරුණා. ඒ අනුව මාලදිවයින් ආසන්න මුහුදු සීමාවේදී එම දීවරයින් සොයා ගැනීමට හැකි වුණා. මෙම දීවරයින් නිරුපද්‍රිතව සිටින බව දැනගත් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සතුට පළ කළේ මේ අයුරින්. ITM නාලිකාව තමයි මුලින්ම මේක දැනගෙන ප්‍රචාර දුන්නේ. ඒ අනුව තමයි මේක රජයේ මැදිහත් වෙලා මේක අපට ලබා දුන්නේ. ඇත්තටම අපට සතුටුයි මේ සම්බන්ධව. දීවර අධ්‍යක්ෂකතුමාට කිව්වා ඕගොල්ලන්ට හිතන්නේ දැන් උඩ උත්තරයක් දෙනවයි. ඒකම ආපස්සට ඒ මහත්තයා කෝල් එකක් දුන්නා මේ සින්දුර් බෝට්ටුව මාළදිවයින පේන තියෙනවයි කියලා. අපිට ඉතින් ගොඩාක්ම සතුටුයි අපි මැරිලා උපන්නා වගේ. ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව දීවර අමාත්‍යංශය පවසනවා. ඉදිරියේදී මෙවැනි අතරමං වීමක් සිදුවහොත් ඔවුන් කඩිනමින් මුදා ගැනීමට අවශ්‍ය පියවර මේ අනුව ගෙන ඇති බව නිලධාරීන් ප්‍රකාශ කරනවා. ඉදිරියේදී ඇත්තටම අති ප්‍රබල රේඩියෝ පද්ධතියක් මිලදී ගැනීමට දැනටමත් කටයුතු යෙදලා තියෙනවා. දැනට රේඩියෝ මධ්‍යස්ථාන අපේ 20ක් ක්‍රියාත්මක වෙනවා. ඒ 20 අති ප්‍රබල තාක්ෂණික උපකරණ සවිකරන්න මේ වෙනකොටත් අවශ්‍ය කටයුතු අපි දැන් සූදානම් කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 190ක පමණ වටිනාකමකින් යුත් රත්රන් තොගයක් අත්අඩංගුවට ගැනීමට කටුනායක රේගු නිලධාරීන් සමත් වුණා. එම රත්රන් තොගයේ බර කිලෝග්‍රෑම් 3කට අධික බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසනවා. අද අලුයම ඩුබායි සිට පැමිණි ත්‍රිසුන් දෙහැවිරිදි ඉන්දියන ජාතිකයෙකු ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගත්තා. ඔහු සූක්ෂම ලෙස වාහන එසීම සඳහා යොදා ගන්නා හයිඩ්‍රොලික් ලිෆ්ට් එකක් තුළ රත්රන් කිලෝ 3.13ක් සංගවාගෙන ජැක් යන්ත්‍රයේ සූක්ෂම පරීක්ෂා කිරීමේදී නිලධාරියාට පෙනී ගිය එහි අසාමාන්‍ය බරක් තිබෙන බව, ඒ අනුව පරීක්ෂා කිරීමේදී එහි වාහන එසීම සඳහා ගන්නා ජැක් යන්ත්‍රයේ ගලව ඇති බව පෙනී ගිය එහි ඇනතව හානි වී ඇති නිසා තවදුරටත් එය ගල්වා පරීක්ෂා කිරීමේදී ඉතාමත් සූක්ෂම ලෙස සංගවාගෙන තිබුණු රත්රන් වලලු, රත්රන් බිස්කට් විශාල ප්‍රමාණයක් සොයාගෙන ලැබුවා. අපේ වටිනාකම රුපියල් ලක්ෂ 190ක්. මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. කුරුණෑගල අඩුවදම් ලාභී පවුල් වෙනුවෙන් නව නිවාස ව්‍යාපෘතියක ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ ඇතුළු තවත් සංවර්ධන පුවත් කිහිපයක් දැන්. අඩුවදම් ලාභී ජනතාව වෙනුවෙන් ස්ථිර නව නිවාස ලබා දීමේ වැඩසටහන් මාලාව යටතේ කුරුණෑගල හෙරලියාවල ප්‍රදේශයේ නව නිවාස ව්‍යාපෘතියක ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මැතිවරණ කොට්ටාසේ සියලු පැල්පත් නිවාස වෙනුවට නව නිවාස ලබා දීම ව්‍යාපෘතිය ආරම්භුණායි. ලක්ෂ 50,000ක කුරුණෑගල ආසනේ 2015 පස්සේ වැඩ කටයුතු වෙනවා. දැන් කුරුණෑගල නගරයට ගියාම ඕගොල්ලෝ දකිනවා විදුලි සංඥා සවි වෙලා තියෙනවා. දුම්රිය ස්ථානට ගියාම ඉතාල ලස්සන නවීකරණය වෙලා උපමාර්ග හැදිලා. මං හිතනවා 2020 වෙද්දී කුරුණෑගල ආසනේ මේ තිබුණාට වඩා හුඟක් වෙනස් වෙනවා. ඒ වගේම අපි තවත් සංකන්දර කටයුතු රාශියක් ගම්පෙරළිය කියලා වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. ඒ ගම්පෙරළිය වැඩසටහනෙන් මේ අවුරුද්දේ එක පාරිශ්‍රමිකම් කොට්ටාසයකට මිලියන 100ක් කෝටි 10ක මුදලක් ලබා දෙනවා. ඒතර කුරුණෑගල ආසනයට කෝටි 20ක මුදලක් ලැබෙනවා. චීනයේ ව්‍යාපාරික කටයුතුවල නිරත ශ්‍රී ලාංකිකයින් සහ මෙරට ව්‍යාපාරිකයින්ගේ ධන පරිත්‍යාගයෙන් මේ සඳහා ප්‍රතිපාදන ලැබී තිබෙනවා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වුණා.
මේ අතර ඔරුගොඩ වත්ත වෘත්තීය පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ දිනවල සිදු කෙරෙනවා. මේ පිළිබඳ සොයා බැලීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමනුකම මහතා එහි සංචාරක නිරත වුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල ඇමරිකා ඩොලර් මිලියන 11කට අධිකයි. කොරියා රජයේ සහන ණය පදනමක් මත මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙනවා. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති රවි ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභව ප්‍රාප්ත වුණා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර හේමන්ත වර්ණකුලසූරිය මහතා ඊ රාත්‍රියේ අභව ප්‍රාප්ත වුණා. මේ යන විට 74 වන වියේ පසු ඒ මහතා පසුගිය සමයේ ආන්දෝලනාත්මක නඩු කිහිපයක් සම්බන්ධයෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු වනවා. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ජනතා පරමාධිපත්‍ය යුක්තිය ඉටුවීම ආදී කරුණු පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමට ඒ මහතා නිරන්තරයෙන් කටයුතු කළ විද්වතෙක්. අභවප්‍රාප්ත හේමන්ත වර්ණකුලසූරිය මහතා නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාගේ මාමණ්ඩියද වනවා. ඉඩම් ඔප්පු දසලක්ෂයක් ලබා දීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක බව ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසනවා. අපේ රජයේ බලයට පත්වන විට ලබා දුන්නු ප්‍රධානම මැතිවරණ පොරොන්දුවක් තමයි දසලක්ෂයකට ඉඩම් ඔප්පු ලබා දෙන ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව. මේ වර්ෂයේ ඇතුළත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් දීර්ඝ කාලයක් භුක්ති විඳපු ඒවයි පදිංචි වෙලා සංවර්ධනය කරගෙන ඉන්න දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නවා හිමිකම් පතක් නැත්. අපි ඒ අයට වෙනම වැඩසටහනක් දැන් දියත් කරනවා ජනතාව දැනුවත් කරලා කඩිනමින් ඔවුන්ට සින්නක් කර අයිතිය සහිත ඔප්පුව ලබා දෙන්න. අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව සඳහන් කළේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් ඔප්පු බෙදා දීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඩම් කොටස් 23,721ක් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇති බවද මෙහිදී හෙළිකෙරුණා. රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට ඇමතිනි තලතා අතුකෝරළ මහත්මිය සහ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග යන මහත්වරුන්ද එක්ව සිටියා. යාපනයේ දිස්ත්‍රික් නිලමෙහෙවර පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනාධිපති කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ස්වදේශ කටයුතු අමාත්‍යංශයයි නිලමෙහෙවර ජනපති ජනතා සේවය ක්‍රියාත්මක කරන්නේ. මේ වන විට දිස්ත්‍රික් කිහිපයකම නිලමෙහෙවර ජංගම සේවය පවත්වා අවසන් කර තිබෙනවා. ජනතාවට අවශ්‍ය උපැන්න සහතික, ජාතික හැදුනුම්පත්, සමෘද්ධි දීමනා, විශ්‍රාම වැටුප්පාදී ලබා ගැනීමේ හැකියාව මෙමගින් උදාවනවා. ඉඩම් ගැටළු ආදිය නිරාකරණය කර ගැනීමටද මෙහිදී හැකිවනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට රාජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල, පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ. සරවන භවන්, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න, ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් එස්.ටී. කොඩිකාරයන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඕස්ට්‍රේලියා සංක්‍රමණ ක්‍රමවේද යටතේ ලක්ෂයක නිබුරතා සංක්‍රමණ අවස්ථා ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා. නිවැරදි ක්‍රමවේදයන් භාවිත කරන ශ්‍රී ලාංකිකයින්ටද මේ ඔස්සේ ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා. පසුගිය ජූලි පළවනදා සිට ආරම්භ වූ මුදල් වර්ෂයත් සමග ලක්ෂයකට අධික පිරිසකට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට එරට රජය ඉඩ සලසා තිබෙනවා. මෙය ලොව සෑම රටකටම විවෘත අවස්ථාවක් වෙනවා. මේ ලක්ෂය ලෝකෙ හැමතැනින්ම අවස්ථාව ලැබෙනවා. එනිසා ශ්‍රී ලාංකිකයන්ටත් මේ සංක්‍රමණයට අයදුම් කරන්නට අවකාශයක් තිබෙනවා. නමුත් විශේෂ වෙනස්කමක් වුණා මේ ජූලි පළවෙනිදා. ලකුණු මට්ටම 60-65 දක්වා වැඩි කරලා තියෙනවා. මේ 60-65 දක්වා වැඩි කරාම වැඩි සුදුසුකම්, ඉංග්‍රීසි දැනුම වැඩියෙන් තිබීම, රැකියා පළපුරුද්ද වැඩියෙන් තිබීම සංක්‍රමණයට සුදුසුකම් ලබන්නට තිබෙන අවකාශයන් සමහරුන්ට අඩු වෙනවා. නමුත් තමන් හරි උපදෙස් ලබාගෙන හරි විදිහට නීත්‍යානුකූල විදිහට ඔස්ට්‍රේලියාවට යන්නට තිබෙන අවකාශයක් මේ අලුත් මුදල් වර්ෂයේ තිබෙන බව අපි දැනුම් දෙන්න කැමතියි. දරුවන්ට දෙන පණිවිඩය තමයි ලංකාවට ආදරෙන් තමන්ගේ දියුණුව සඳහා යන්න, නැවතත් ලංකාවට උදව් කරන්න කියන පණිවිඩය දරුවන්ට අපි දෙන්න කැමතියි. පුවත් කිහිපයක් එක පෙළට දකිමු දැන්. දේශගුණික විපර්යාස සහ වියලි කාලගුණයට ඔරොත්තු දිය හැකි පරිදි TRI 5000 කාණ්ඩයේ තේ ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙනවා. එම තේ ප්‍රභේද පහත රට තේගොවීන් අතර ප්‍රචලිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම තලව කැලේ තේ පරීක්ෂණ ආයතනයේදී සිදු කෙරුණා. ඒ එහි සභාපති වෛද්‍ය MJA ගවරම්මාන මහතාගේ ප්‍රධානත්වයෙන්.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංගම් සියයකට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඊට වැය කළ මුදල රුපියල් ලක්ෂ 10ක් පමණ වෙනවා. අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදල් මේ සඳහා යොදවා තිබෙනවා. 2018 සාක් චිත්‍ර ප්‍රදර්ශනය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී පැවැත්වෙනවා. ඊයේ ආරම්භ වූ ප්‍රදර්ශනය දින 4ක් පුරා පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. සාක් රටවල් 8ක චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ 80ක් ප්‍රදර්ශනයට ඇතුළත්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු විද්වතුන් කිහිප දෙනෙකුම ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට එක්ව සිටියා. ඒත් සමගින් අයිටින් මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැයින් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. අයිටින් ප්‍රවෘත්ති සවිස්තරාත්මකව දැනගැනීම සඳහා www.itnews.lk වෙත පිවිසෙන්න. සුබ දවසක්.